මම දකි න ලොකේ ඕන කෙනෙකුට ඕන ආදනකට. මෙ දැංකන මොහොතඇරුණු හම අවස්ථාවක් උදවෙන්නේ නෑ මොනවා කරන්නත් හරි අන්න හරි නැතිවෙන් හරි වරදිින් දහරි දිනන් හරි පරදිද හරි උත්සාහ කරන්න ලැබෙන්නේ කෙනෙකුට මහොතයි. මෙන මේ මොහොත ඔබේ ජීවිතඇත්තුල ක්‍රියාපම කෙනා කාරය පෙවඳට අවබෝධයක්ති නවානම්. පේ නෑ. එඒ තමයි වෙන්න කියලා පේන්දරෙනවාන අන එතන්දිී අපට මෙ මොහත යොදාගන්න පුළුවනි අම්මත ඕගදා අමත පරියෝසානා පිණිස තෙරෙන් නැත්නං යොදාගන්න බෑ ඒ පුද්‍ය පුදර දර මහලුනවා මැරන හරික කියෙනෙ එකයි ජවිත සාන මරගණ හිතනාවා කියනෙ එකයි නෙයි ුදුසමයේ මරණ සති කියලා කියන්නේ. එහම එහම අරණයගෙන කතාාකරපු ලියපු කියපු කතාකරපු කස්වකට කිසිවයකටත් අම්මත වෝගදා අමත පරිවසාන මේ සීවස් ගණනාවතු හමෝුණේ නැති බවපි දන්නවා. නමුත් බුදුන්ට වරදින්න බෑ බුදුරජාණන් වහන්සේ මේතුළ සංඟව අති බෙන්න්නනව් මාර්ගයා අපි සවුම්්නෝනෙන් බලපේරුම් ගන්තෝන. කුමක්දර තිම භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් තියෙන කතාව භික්ක වකර සන පදදිික භික්ෂූන්ට සීමාවන්වා කියලාන වික්ෂු න්හ සක කිය එක සිංහල පරිාර්ථනය පෙන්නන්නේ හොස්ම ඉහලටගෙන පිටකරන පමණක්ත් පිටකොටගෙන ඉහලට ගන්න පමණක්වෙලාජිගත්තඇදන පල වා කියලා මෙන්න මෙතන මම ඔබට යම්කිසි දෙයක් කියන්න කැමතියි අස අස්ස සති පස්ස සති කියන එකරවා පරිවර්තනය වෙලා තිබෙන්නේ ඇතුළුවීමට දිය පිටීමට දිය කියලා එම ඒ ආනාපාන සති වෙලාති වෙන්නේ. නවත සවත් සූත්‍ර දේශනාවල තිබෙනවා අස්ස පස්ස කියන කාරණාව හට ගැනීමට සවන්න අස්ස නැසීමට එතකොට අන්න ඒ ඒ හට ගැනීමට නැසීමට එන්න බැරිවෙලානය ද අපට මේ තිබෙන්නේ අස්සසන්තෝ පස්ස සන්තෝ ඇතුළීම පිටවීම කියන හුස්ම පාර්දිය බලන්න ගයාම ඇත්තර ම අපි ජීවත්වවෙන්නේ කොතරම් වෙලාද ඔබේ එහ දැක්මට අවුදුසීයක් අසුුවක් හැට නවත් මේ ධර්මය තුළින් බලන්නකොට එහෙන් අරමුණක් ඉපද ැරීමක් අනින් අර්මුණක් ඉපදීීමැරීමක් නාසින් අර්ුණනක් ඉපද මරීම දිවෙන් අරමුණක් ඉපදීීමැරීමක් මනසින් අර්මුණක් ඉපද මීමක් මල්මහරණයක් එතවට කොත රන්ද ජීවත්තෙන්නේ මොහොතයි මොකද දරහිනම් අස්සසති පස්ස සති කියනක තේරුම ඉපදීම මැරීමක් ස්කන්ද පංචකයගේ ඉපදීම මැරීම එච්චරායි ජීවිතය තියෙන්නේ. ඒ ඒ මැරීම ඔයකෙන් හේතු ඉතුර කර මැරීම නෙවේ. අපි මෙතන හේතු ඉතුරකර මැරීමයි හේතු ඉතුරනොකර මරීම එකක කතාර ලවසන් කරමු. ඒක අරමුණතුල පැහැදිලි කරන්නඩක්න. මෙක දි හොද ම දම්ෙළසිිත් පටික්ම් පද දහම් පෙේතියන්නේ. හේතු ඉතුරුර මැරීමත් ඒක බේ නො ලස්සට. නමුත් ඒක පොතපත් විගහල ජීතය තුළ නත්තම් පොතතු ෑරුහම ඔබේ අරුණතුල නෙවී. ඔබට අරුණ තුළ බලන්න පුළුවන්න බලන්න. කොම දරමුණතුළ බලන්නේ. ඉන්ද්‍රයේ භාවනා සත්‍රය තුළ පටිත් සම්පදනය අයතින සූත්‍ර දේශනාවල සංවෝජන සූත්‍රය තුළ එක තිබ බලමු සංයෝජනයේ සුභික්කවේ ආස්සාධානු පස්ස නෝවිහිරතෝ තන්හා පවලඩ තන්හාපච්චා උපාන උපධන පච්චා බව බාපච්චා ජාති ජතිපච්චා ජරා මරණ අන්න සසර ඇවිදින පෙළ පන්හා පවල්ඩ තියෙන හැට සංගෝජනයේ සුභික්කවේ ආදීනවා අනු පස්සේ නොවවිහිරතෝ තන්හා නිරුජ්ජති හ පච පාද අන්හා රෝදේ උපදානරෝදේ පදාාන ෝදෙන් ව රෝද ව ෝදී දෝ. මෙ තන්න උපාදාන බව ජාති ප්‍රමාදයයි මරණ සතිය නෙවෙයි. තන්න්න රෝදේ උපාන රෝදීෙන් උපාන රෝධය බවනි ෝදය න්න මරණ සතිය වෙන එක. ඒකදී නැතිෙන්නේ ඒ ආපු කලේසය ලෝබේද දේද මහෙද නිර්සියාවද කරෝදයද වෛරද ූප තන් ාවද සබ්ද තන්හද ඕන එකක්. දංගෙ එනට බලන්න පුළුවන් මෙහෙම සංයෝජනී යේසු අසා ධනු පස්සන විහිරතු තන්න තවඩ අ අරමුණ රූපය අරුණ සබ්දේ අරුණ ගද අරුණ ලසේ අරමුණ පස පුළුව රූප නම් පෙටැලුම තහාාව තන්නාවනාාම අරමුණ තුල උපාධන බව කියන මේක සිද්ධ වෙනෝ මේ ප්‍රමාදය මේ ම්ඥමානය මේ නිතසුකාත්මය මේ බවගාමිත්තය මෙන්න මේ තන්හා උපාධන බව වර්තමාන අරමුණෙහි නනාගතඵලයක් උපදින්න්ඩ තියෙන හේතු. එනිසා මෙන්න මේ තන්හා උපාධන බවවර්තමාන මොහොතේ තියෙනවාට තමයි අවිද්‍යාපච්චා සංකාරා කියන්න. ඒකමයි තන්හා උපාදාන බවමයි්‍ය සංකාරය එ පටිච් සම්පාද න්‍යාය පොලි දොල හි විජ්‍යාපච්ා සංකාර මුලතිවනට මුලින් අවි්‍යා නැති කරලා නික් න කරන පෙලක්කදන්නන්නේා එක වෙන්න බෑ. ஸ்kan panஞ்ச ku ペ තු pela.